අයිබෝන්, මගේ නම ඩොක්ටර් රසික වික්‍රමසිංහ. ඔගොල්ලෝ හුඟක්කයි මම කවුද කියලා දන්නේ නැත්නම් ඒකට හොඳ හේතුවක් තියෙනවා. පහුගිය අවුරුදු 25 තුල මම ලංකාවේ නෙමෙයි ජීවත් වෙන්නේ, මම දැනට ජීවත් වෙන්නේ ඇමරිකාවේ. මම ලංකාවේ හැදුණ වැඩුණට කොළඹ ආනන්ද විද්‍යාලයේ අධ්‍යාපනය ලැබුවට මම දැනට පහුගිය අවුරුදු 25 තුල ඇමරිකාවේ පදිංචි වෙලා මම දැනට වැඩ කරන්නේ හෘද රෝග විශේෂඥ වෛද්‍යවරයෙක් විදිහට ඇමරිකාවේ හියුස්ටන් නුවර. ඊට අමතරව මම යුනිවර්සිටි ඔෆ් ටෙක්සාස් විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්යවරයෙක් විදිහට කටයුතු කරනවා. මීට දවස් කීපයකට පෙර මම YouTube වල වීඩියෝ එකක් කරා මේ කොරෝනා වෛරසය ගැන. ඒක මම ඇත්ත වශයෙන්ම කරේ ඇමරිකාවේ ජනතාව සඳහා ඒගොල්ලන්ට ඉංග්‍රීසි භාෂාවෙන් දැනුවත් කරන්න මේ වෛරසයේ උග්‍රතාවය ගැන. ඒ වීඩියෝ එක බලපු ගොඩාක් මගේ ලංකාවේ ඉන්න යාළුවෝ නෑදෑයෝ මට කතා කරලා කිව්වා මේක සිංහලෙන් කරන්න පුළුවන්ද කියලා ලංකාවේ පදිංචිය දැනුවත් කරන්න. මේ වෛරසය ගැන කතා කරනකොට ඉස්සෙල්ලාම මගෙන් හුඟක් අය අහන ප්‍රශ්නයක් තමයි මේක වෛරසයේ සංසන්දනය කරන්නේ මේ ඉන්ෆ්ලුවෙන්සාවට. මේ ඉන්ෆ්ලුවෙන්සාව කියන වෛරසය මීට වැඩිය බොහොම වෙනස් වෛරසයක්. නමුත් සමහර කාරණාවලින් මේ කොරෝනා වෛරසයට සමානත්වයන් තියෙනවා. අපි කියන පටන් ගමු මේ ඉන්ෆ්ලුවෙන්සා වෛරසය මේ කොරෝනා වෛරසින් වෙනස් වෙන්නේ කොහොමද කියලා ඒ කාරණා කීපයක් කතා කරලා. අපි කොරෝනා වෛරසය ගැන කතා කරන්න ඉස්සලා පොඩ්ඩක් සලකා බලමු ඉන්ෆ්ලුවෙන්සාවෙන් මේ වෛරසය වෙනස් වෙන්නේ කොහොමද කියලා. මොකද හුඟක් අයට මම මේ වෛරසය ගැන කතා කරනකොට ඇමරිකාවේ ඉඳලා හුඟක් අය මගෙන් අහන ප්‍රශ්නයක් තමයි මේ කොරෝනා වෛරසය ඇයි මෙච්චර හැමෝම බය වෙන්නේ මේක ගැන. හිතලා බලන්න මේ ලංකාවේ උදාහරණයක් හැටියට ගත්තොත් අපේ රටේ වෙන වෙන කාරණාවලින් හුඟක් අය මැරෙනවා. ඇමරිකාවෙත් එහෙමයි. ඉන්ෆ්ලුවෙන්සාවෙන් හුඟක් දහස් ගණන් මිනිස්සු හැදෙනවා, දහස් ගණන් මිනිස්සු මැරෙනවා. ඒකින්ද ඉස්සෙල්ලාම අපිට එන ප්‍රශ්නේ තමයි මේ දෙක සංසන්දනය කිරීම, එකට එක සංසන්දනය කිරීම ඇත්තටම වැදගත්ද, ඒක කරන්න ඕන දෙයක්ද කියන එක ගැන. අපි ඊගෙන පොඩ්ඩක් සලකා බලමු. ඒක සලකා බලන මම කාරණා කීපයක් ඔයගලන්ට ඉදිරිපත් කරනවා. ඉස්සෙල්ලාම අපි කතා කරලා බලමු මේ මරණ අනුපාතය කියන එක ගැන. දැන් මොකද මේ මරණ අනුපාතය කියන්නේ? මරණ අනුපාතය කියන්නේ මේ රෝගයක් ඇති කරන ක්ෂුද්‍ර ජීවියෙක් ඉන්නවනම් ඒ ජීවියා අපිට කරන හානිය අපි මෙෂර් කරලා අපි ගණන් කරලා බලන අනුපාතයක්. ඒ අනුපාතය අපි කැල්කුලේට් කරන්නේ මේ රෝගය හැදිච්ච රෝගයෙන් ඇත්තටම මිය ගිය ප්‍රමාණය බෙදනවා රෝගය හැදිච්ච ප්‍රමාණය. ඒතකොට ඒ අනුපාතයෙන් අපිට කියනවා රෝගයෙන් ආසාදනය වෙන පිරිසෙන් 100% කොච්චර ප්‍රතිශතයක් රෝගයෙන් ඇත්තටම මිය යනවාද කියලා. දැන් කොරෝනා වෛරසයට ඒ අනුපාතය 1% විතර තමයි තියෙන්නේ. දැන් ඉන්ෆ්ලුවෙන්සාවත් එක්ක බැලුවාම ඒ අනුපාතය ඇත්තටම 0.1යි. නම් ඉතාම වැදගත් කාරණා තමයි මේ කොරෝනා වෛරසය අපි 1% කිව්වට රටින් රටට මේ නොම්බරේ වෙනස් වෙනවා. දැන් උදාහරණයක් වශයෙන් අපි ගත්තොත් ඉතාලිය වගේ රටවල් වල මේක 7%-8% දක්වා වැඩි වෙනවා. සමහර ඩෙන්මාර්ක්, ස්වීඩන් වගේ රටවල් වල මේක 0.2යි. දැනට ඇමරිකාවේ මේ නොම්බරය 0.2.2. නමුත් ඒ කෙසේ වෙතත් ඉතාම වැදගත් දෙයක් තමයි මතක තියාගන්න මේ කොරෝනා වෛරසය ඉන්ෆ්ලුවෙන්සා වගේ අඩු වශයෙන් දසගුණයක් මාරාන්තිකයි. ඒකින්ද ඒක තමයි පළවෙනිම කාරණාව මේ වෛරසය බොහොම අපි බරපතල විදිහට සලකන්න ඕනේ. දෙවෙනි කාරණය මේ වෛරසය සඳහා අද වෙනතුරු අපිට කිසිම ඖෂධයක්, කිසිම බෙහෙතක්, කිසිම එන්නතක් නැහැ. මේක ලොකු ප්‍රශ්නයක්. මොකද ඒ කියන්නේ මේ වෛරසය හැදුනාම මේ වෛරසය හැදෙන එක වළක්වන ක්‍රමයක් නැහැ. ඒ වගේම වෛරසය හැදෙන අයට කිසිම ප්‍රතිකාරයක් දෙන්න විදිහකුත් නැහැ. නම් දැන්ට අපි දන්න තරමින් ඇමරිකාවේ දැන් ඖෂධ 2-3ක් මේ දවස්වල පර්යේෂණය කරලා බලනවා. මට හිතෙන විදිහට සාමාන්‍යයෙන් ඊළඟ මාස 6-7-8 වෙනකොට අපිට සාමාන්‍යයෙන් බෙහෙතක් උදා වෙන්න පුළුවන්. නමුත් එන්නතක් හැදෙන්න ඉස්සලා අඩු වශයෙන් තව අවුරුදු 1-2ක්වත් යන පාටක් තමයි දැනට තියෙන්නේ. තුන්වෙනි කාරණය ප්‍රතිශක්තිකරණය. දැන් අපි හැමෝටම තියෙනවා ස්වාභාවික ප්‍රතිශක්තිකරණය කියලා දෙයක්. එවැනි ස්වාභාවික ප්‍රතිශක්තිකරණයක් අපි හැමෝටම අත්පත් වෙන්නේ අපේ ජීවිත කාලය තුර අපිට යම් යම් ක්ෂුද්‍ර ජීවීන්ට එක්ස්පෝස් වෙලා අපිට එක එක ඒගොල්ලන්ගේ හානිකර රෝග හැදිලා තියෙනවා. ඒ හැම රෝගයක් හැදෙන වාරයක් ගානේ අපේ ඇඟට ක්‍රමයක් තියෙනවා ඒ රෝගෙන් ඉගෙන ගන්න. ඒකින්ද ස්වාභාවික ප්‍රතිශක්තිකරණයක් ඇති කර ගන්නවා. එතකොට ඒ වෛරසියම තව සැරයක් අපි දැක්කොත් අපේ ශරීරයට පුළුවන් ඒක හඳුනාගෙන ඒ රෝගයෙන් සුවපත් වෙන්න. දැන් මේ කොරෝනා වෛරසය ගැන තියෙන එකම ලොකු බරපතල ප්‍රශ්නයක් තමයි අපිට කිසිම ස්වාභාවික ප්‍රතිශක්තිකරණයක් නැහැ. හතරවෙනි කාරණය
අපි කතා කරමු මේ කොයි වගේ අයද මේ ලෙඩෙන් අසනීප වෙන්නේ කියලා. දැන් අපි සංසන්දනය කරන්න ඉන්ෆ්ලුවෙන්සාවත් එක්ක හින්දා අපි ඒක පාවිච්චි කරමු. ඉන්ෆ්ලුවෙන්සාව හැදෙන පිරිස බැලුවාම ඒක හැදෙන ගෲප්ස් දෙකක් තියෙනවා. එකක් අපේ ලාබාල දරුවන්ට හැදෙනවා ඉන්ෆ්ලුවෙන්සාව. එහෙම නැත්නම් අපේ වැඩිවියටපත් වයසක අයට හැදෙනවා. දැන් කොරෝනා වෛරසය ඊට වැඩිය වෙනස්. කොරෝනා වෛරසය බැලුවාම මේ වෛරසේ වැඩි හැටියක් හැදෙන්නේ මේ වයසක අපේ වැඩි හිටියන්ට. දැන් දරුවන්ට දැනට අපි දන්න විදිහට මේ මරණ අනුපාතය සාමාන්‍යයෙන් 0.2ක් විතර. ඒක එච්චරම ලොකු අනුපාතයක් නෙමෙයි. නමුත් අපේ වැඩිවියටපත් අය ගැන බලනකොට ඒ අනුපාතයම 15%ක් විතර වෙනවා. ඒක ඇත්තම විශාල අනුපාතයක්. අන්න ඒ හේතුව හින්දා තමයි අපි වැඩිහිටියන්ව පරිස්සම් කරන්න ඕනේ මේ රෝගෙන්. දැන් වා හිතන්න පුළුවන් නම් අපි වයස අඩු එක්කෙනෙක් නම් අපිට ඒ කියන්නේ බය නැතුව පාරේ ගිහිල්ලා කිසි ප්‍රශ්න නැතුව ජීවත් වෙන්න පුළුවන්ද කියලා. නමුත් එහෙම හිතන එක වැරදි. මොකද මේ වෛරසය හැදුනහම මේ වෛරසින් මාරාන්තිකටපත් වෙන්නේ ඔබ නෙමෙයි, ඔබේ වැඩිවියටපත් වෙච්ච ගෙදර ඉන්න වයසක අම්මා තාත්තා ආච්චිලා සියලා ඒගොල්ලන් තමයි අසනීප වෙන්නේ. ඒකින් හින්දා බොහොම ප්‍රවේශම් වෙන්න ඕනේ මේ වෛරසයේ තරුණ එක්කෙනෙක් වුණත් හදාගන්න එකින්. ඊළඟ කාරණේ තමයි යම් යම් පුද්ගලයන්ට තියෙන වෙනස් රෝගයන් මත බැලුවාම මේ වෛරසයෙන් මාරාන්තිකත්වයටපත් වෙන තියෙන chance එක වැඩි වෙනවා. උදාහරණයක් කිසියම් පුද්ගලයෙකුට පහුගිය හෘදාබාධයක් එමෙ හැදිලා තියෙනවනම්, දැඩි රුධිර පීඩනය තියෙනවනම්, දියවැඩියාව තියෙනවනම්, ඒ වගේ ඕන කාරණයක් තියෙනකොට සාමාන්‍ය මරණ අනුපාතය 10%ක් විතර වෙනවා. ඒ කියන්නේ තමන් මැරෙන්න තියෙන chance එක මේ රෝගෙන් දසගුණයක් විතර වැඩි වෙනවා මේ වගේ රෝගයක් කලින් හැදිලා තිබුණොත්. ඊට අමතරව අපි ඔක්කොම කාරණා සලකලා බැලුවාම මේ රෝගය ගැන බය වෙන්නේ නැති කාරණා කීපයකුත් තියෙනවා. මේක ඉතාම වැදගත් දෙයක්. ඒ 80%ක් විතර මේ රෝගය හැදෙන අයට ඇත්තටම කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒගොල්ලන්ට ලෙඩ වෙනවා, උණ හැදෙනවා, කැස්ස තියෙනවා. ඒගොල්ලන්ට දවස් දෙක තුනක් වැරට යන්න බැරි වෙනවා. හැබැයි ඊට පස්සේ තමන්ට කිසි ප්‍රශ්න නැතුව තමන්ගේ ජීවිතේ කටයුතු කිසි ප්‍රශ්න නැතුව කටයුතු කරගෙන යන්න පුළුවන්. 15%ක විතර සංඛ්‍යාවකට සාමාන්‍යයෙන් ඉස්පිරිතාල ගත වෙන්න පුළුවන්. තව 5%ක විතර කොටසක් තියෙනවා. ඒ 5%ට අවශ්‍ය වෙනවා දැඩි සත්කාර ඒකකයක නැවතිලා ඉන්න. ඒ කියන්නේ ඒගොල්ලන්ට බොහෝම විදිහට බරපතල විදිහට අසනීප වෙනවා මේ ලෙඩෙන්. මාරාන්තිකත්වය වැඩි වෙන්නේත් ඒගොල්ලන්ටමයි. අර අපේ සීයලා ආච්චිලා වයසක අම්මලා තාත්තලා අන්න ඒගොල්ලන්ට තමයි බොහෝම අවස්ථාවක් තියෙන්නේ දැඩි සත්කාර ඒකකයක පත්වෙන්න. අපි දැන් බලමු ඇයි මේක ගැන මම බය වෙන්නේ කියලා. ඇයි මම හිතන්නේ ඕගොල්ලොත් මේක බරපතල විදිහට සලකන්න ඕනේ කියලා. හේතුව පළමු කාරණා තමයි මේ වෛරසය පහුගිය දෙසැම්බර් මාසෙ කලින් ලෝකයේ තිබුණේ නැහැ. ඒ කියන්නේ මේ වෛරසය කොහොම ප්‍රචාරය වෙයිද කියන රට ඇතුළත අපිට කිසිම අවබෝධයක් නැහැ. දෙවෙනි කාරණාව තමයි මේ වෛරසය ප්‍රචාරය වෙන්න කොච්චර ලේසිද කියන එක පොඩ්ඩක් සලකා බලන්න. දැන් මේක ප්‍රචාරණය වෙන පළවෙනිම විදිය තමයි මේ අපි ඉංග්‍රීසියෙන් කියන්නේ මේකට aerosolization and droplets කියලා. ඒ කියන්නේ කවුරු හරි එක්කෙනෙක් ළඟ ඉඳගෙන එක්කෝ කැස්සොත් නැත්නම් කිවිසුමක් කැරියොත් ඒ කිවිසුමෙන් නැත්නම් කැස්සෙන් පිටත් වෙන වාතාශ්‍රය තියෙනවා මේ බොහෝම පුංචි බිඳු, ජල බිඳු වගේ තියෙනවා පොඩි සෙම බිඳු. ඒ බිඳු වල වෛරසය බොම අඩංගු වෙනවා. ඊට පස්සේ ඒක එක්කෝ ඉස්රායින් කෙනෙකුගේ ඇඟේ වැයුණොත් නැත්නම් ඉස්රායින් කෙනෙකුගේ තියෙන වාතාශ්‍රයට මුසු වෙලා ඒ වාතාශ්‍රය හුස්ම ගත්තට පස්සේ ඒ වෛරසය ඒ අනිත් එක්කෙනාගේ ඇඟට පත් වෙනවා. ඒ වගේම තමයි අපි කිවිසුමක් ඇරියොත් ළඟ ඉඳගෙන අපි තුමු ළඟ මේසයක් නැත්නම් පුටුවක් නැත්නම් මොකක් හරි සර්ෆස් එකක් තිබුණයි කියලා ඒක උඩට ඒ වෛරසය පත් වුණාට පස්සේ ඒක ඊට පස්සේ ඇල්ලුවාට පස්සේ තව එක්කෙනෙකුට තමන්ගේ ඇඟට ඒ වෛරසය ගන්න පුළුවන්. දෙවෙනි කාරණා ප්‍රචාරය වෙන ලේසිකම විතරක් නෙමෙයි මේ වෛරසය මරන්නත් බොහොම අමාරුයි. දැන් සාමාන්‍ය ඉන්ෆ්ලුවෙන්සා වගේ වෛරස් නම් පැයක් දෙකක් තිබුණොත් නැති වෙලා යන ඕන සර්ෆස් එකකින්. ඒ වගේම හුස්ම ගත්තට පස්සේ සාමාන්‍යයෙන් විනාඩි දෙක තුනකින් ඒක වාතාශ්‍රය නැති වෙලා යනවා. දැන් මේ ළඟදී පර්යේෂණයක් කරලා ඇමරිකාවේ සහ චීනයේ පර්යේෂණයක් කරලා හොයාගත්ත මේ වෛරසය හරි වෙනස්. මේ වෛරසය මරන්න හරි අමාරුයි. මේක වාතාශ්‍රයට මුසුනාට පස්සේ සාමාන්‍යයෙන් පැය 3-4 වාතයේ තියෙනවා. ඒ කියන්නේ එතන ළඟ හිටියානම් එක්කෙනෙක් මේ වෛරසය තියෙන පැය 3-4 පස්සේ ඒ වාතාශ්‍රයේ තාම මේ වෛරසය තියෙනවා. ඒ විතරක් නෙමෙයි. අපි බැලුවොත් දැන් කවුහරි ඒ කැස්සොත් නැත්නම් කිවිසුමක් ඇරියොත් ඒ වාතාශ්‍රයේ තිබුණු ක්ෂුද්‍ර ජීවි අඩංගු ජල බිඳු මේසයක් උඩ පුටුවක් උඩ නැත්නම් පිංගානක් උඩ තිබුණයි කියලා ඒක අපි දැන් හොයාගෙන තිනවා. හේදුවේ නැත්නම් දවස් 3ක් වුණත් ඒක රඳා පවතින්න පුළුවන්. මේ වෛරස් එක ප්‍රචාරය වෙන්න පහසු තුන්වෙනි කාරණාව තමයි මේක ප්‍රචාරය කරන්න පුළුවන් කිසිම රෝග ලක්ෂණයක් නැතුව. අන්න ඕක තමයි මම ඇත්තටම බය වෙන ප්‍රධානම හේතුව. ඒ කියන්නේ
මේ වෛරසිය ශරීරයට පත්වනාට පස්සේ. ඕන පුද්ගලයකට සාමාන්‍යයෙන් දවස් හතක් හෝ දවස් දහතරක් සමන සුමාන දෙකක් විතර එනකම්. කිසිම රෝග ලක්ෂණයක් නැතුව මේ වෛරසිය ළඟළඟ ඉන්න නෑදෑයින්ට ප්‍රචාරය කරන්න පුළුවන්. ඒ කියන්නේ හුඟක් අයට මේ වෛරසිය වැළඳුණයි කියලා, මේ ලෙඩේ හැදුණයි කියලා දැනගන්න සුමාන දෙකකට ඉස්සෙල්ලා ඉඳලා ඒ වෛරසිය ප්‍රචාරය කරනවා. අවසාන වශයෙන් මම මේ ඔච්චර කාරණා ඕගලන්ට කිව්වට ප්‍රධානම කාරණාව මේක නෙමෙයි. මේ ප්‍රධානම කාරණාව ඕගල කවුරුත් හිතන්නේ නැති දෙයක්. මේ වෛරසයේ දරුණුකමට ප්‍රධානම කාරණාවට ඉංග්‍රීසියෙන් කියන්නේ capacity threshold. මේක සිංහලෙන් කියනවා නම් ධාරිතා සීමාව. ඒ කියන්නේ මොකද්ද? මම මේක explain කරලා දෙන්නම්. දැන් හැම රටකම සෞඛ්‍ය පද්ධතියට ඉස්පිරිතාල තියෙන දොස්තරල මහත්තුරු ඉන්නේ ඒ සෞඛ්‍ය පද්ධතියට තියෙනවා කිසියම් ධාරිතාවක්. ඒ කියන්නේ ඒ ධාරිතාව කියන්නේ එක දවසකට ඒ සෞඛ්‍ය පද්ධතියට දරන්න පුළුවන් උපරිම රෝගීන් සංඛ්‍යාවක් ඉන්නවා. ඒ රෝගීන් සංඛ්‍යාව ඊට වැඩිය වැඩි වුණොත් ඒ ධාරිතාව ඉක්ම වෙනවා. එතකොට ඒ රටට ඒක ඔරොත්තු දෙන්නේ නැහැ. ඒ ධාරිතාව මං හිතන්නේ ශ්‍රී ලංකාව වගේ රටකට බොහොම පොඩි ධාරිතාවක්. ඇමරිකාව වගේ ගොඩාක් ඉස්පිරිතාල තියෙන, ගොඩාක් පහසුකම් තියෙන රටකට ඒ ධාරිතාව ඊට වැඩිය ලොකු වෙන්න පුළුවන්. දැන් වැඩි තියෙන්නේ මේ වෛරසයට මම ඔයගලන්ට මෙච්චර කල් කිව්වා මේ වෛරසයේ ප්‍රචාරය වෙන්නේ කොච්චර ලේසිද කියලා. මං කිව්වා ඊට අමතරව මේ රෝග ලක්ෂණ නැතුව දවස් 14ක් 30 කෙනෙකුට පුළුවන් මේ වෛරසය ප්‍රචාරණය කරන්න. දැන් ඔය කාරණා දෙක එකතු කරාම වෙන්නේ මේ වෛරසය, ඒ කියන්නේ මේ වෛරසයෙන් හැදිලා ඉස්පිරිතාලට එන සෙනඟ ප්‍රමාණය ගත්තාම මේ වෛරසය ප්‍රචාරය වෙන වේගෙට දවසින් දවස එන සෙනඟ ප්‍රමාණය ඉස්පිරිතාලට අසනීප වෙන ප්‍රමාණයට දැඩි සත්කාර එකකට ඇතුළු වෙන ප්‍රමාණය වැඩි වේගෙන් වැඩි වෙන්න පටන් ගන්නවා. ඒ වැඩි වුණාම වෙන්නේ මොකද්ද? කිසියම් කාලයකදී සාමාන්‍යයෙන් අපිටම සුමානයක් දෙකක් මාසයක් ඒ ධාරිතාව අනුව අර ධාරිතාව ඉක්ම වෙනවා. එතනින් එහාට එන හැමෝටම එක්කෝ ඉස්පිරිතාලේ ඖෂධ නැහැ, දොස්තර මහත්තුරු හෙදිවරු නැහැ ඉස්පිරිතාලේ, එහෙම නැත්නම් දොස්තරතාලේ ඇඳවල් නැහැ. ඒක හින්දා මොකද වෙන්නේ? ඒ රටේ ධාරිතාව ඉක්ම වෙච්ච ගමන් දැන් මරණ අනුපාතය වැඩි වෙන පටන් ගන්නවා. ඒ වැඩි වෙන්න හේතුව හුඟක් අයට ඒ තියෙන සෞඛ්‍ය පද්ධතියට සෞඛ්‍ය පද්ධතියෙන් සේවාවන් ලබා ගන්න ක්‍රමයක් නැති වෙන හින්දා. මේක තමයි ඉතාලිය වුණේ, මේක තමයි ඉරානය වුණේ, මේක තමයි චීනය වුණේ. දැන් මම බොහොම කනගාටු වෙනවා. දැන් ඇමරිකාවේ වෙන්නේ මම ඉන්න රටේ. දැන් ඒක අපි පහුගිය මාස දෙක තුනේ මේ වෛරසය අපි බරපතල විදිහට සැලකුවේ නෑ, රටේ නීති දැම්මේ නෑ, මෙහේ එයාපෝට් වැහුවේ නෑ. ඒගොල්ලන්ට දැන් තේරුණා ඒගොල්ලන්ගේ වැරද්ද මොකද. දැන් වෙන්නේ මොකද? මේ රෝගය දැන් මෙහි ප්‍රචාර වෙන පටන් අරගෙන දැන් අපි බොහොම කිට්ටුයි මේ රටේ ධාරිතාව ඉක්ම වෙන්න. අන්න ඒකයි අපි සලකන්න ඕනේ. දැන් ලංකාවේ වැඩිය ගොඩාක් මේ කොරෝනා වෛරසයෙන් ආසාදනය වෙච්ච අය නැති වෙලා ඉන්නකොට උග්‍ර ප්‍රතිචාරයක් දක්වන්න ඕනේ මේ වෛරසය කන්ට්‍රෝල් කරන්න. එහෙම කරේ නැත්නම් මොකද වෙන්නේ? මේ ලංකාවේ තව සුමාන කීපයකින්, තව මාසෙකින් අපිට දකින්න පුළුවන් ඇමරිකාවේ, ඉතාලියේ, චීනයේ දැක්කට වැඩිය බොහොම බරපතල ප්‍රශ්නයක්. ඔගොල්ලෝ මගෙන් අහන්න පුළුවන් දැන් මම හොඳට බය කරා. දැන් අපි කොහොමද මේ ධාරිතා සීමාව ඉක්ම වෙනක වළක්වන්න, අපිට මොනවද ජනගහණය වශයෙන් කරන්න පුළුවන් කියලා. ඇමරිකාවේ කියන්නේ ෆ්ලැටන් ද කර්ව් කියලා. ඒ කියන්නේ මේකට කියන වචනේ තමයි මේ ප්‍රස්ථාරය පැතලි කරන්න කියන එක. දැන් මොකද්ද මේ ප්‍රස්ථාරය? කොහොමද අපි පැතලි කරන්නේ? දැන් මේ ප්‍රස්ථාරය පෙන්වන්නේ කිසියම් රෝගයක් හැදුනාම, මේ වගේ ඉක්මනට ප්‍රචාරය වෙන රෝගයක් හැදුනාම මේ එක සයිඩ් එකකින් පෙන්වන්නේ මේ රෝගේ ඇති වෙන රෝගීන් ගාන, අනිත් පැත්තේ ප්‍රස්ථාරය පෙන්වන්නේ කාලය. සාමාන්‍යයෙන් මේ වගේ රෝගයක් ප්‍රචාරණය වෙනකොට තියෙන මේ වක්‍රය, මේ කර්ව් එක සාමාන්‍යයෙන් උලක් වගේ. ඒ කියන්නේ බොහොම ඉක්මනට ඉන්න රෝගීන් ගාන වැඩි වෙනවා, ආසාදනය වෙන රෝගීන් ගාන වැඩි වෙනවා. ඒ වැඩි වෙලා යනකොට මොකද වෙන්නේ? එක මට්ටමක් ආවහම අර ඉස්පිරිතාලවල තියෙන capacity threshold එක, නැත්තම් මං කිව්වේ ධාරිතා සීමාව, ඉක්ම වෙනවා. ඒක ඉක්ම වෙච්ච ගමන් මොකද වෙන්නේ? එතනින් එහා පැත්තේ ඉන්න ලෙඩ්ඩුන්ට හරියට දොස්තර මහත්වරු, හෙදිවරු, ඖෂධවේදීන් ඒගොල්ලන් කවුරුත් නැහැ සේවය කරන්න. මොකද වෙන්නේ? ඒගොල්ලන්ට අසනීප වෙනවා. එතකොට වෙන්නේ ඊළඟට එන අයට ඉස්පිරිතාලවල ඇඳවල් නැති වෙනවා, බෙහෙත් නැති වෙනවා, වෛද්‍යවරුන් නැති වෙනවා. එතකොට වෙන්නේ මරණ අනුපාතය වැඩි වෙනවා. දැන් අපි කියන්නේ මේක ෆ්ලැටන් ද කර්ව් කියලා. මේ ප්‍රස්ථාරය අපි පැතලි කරන්නේ කොහොමද? මේ ප්‍රස්ථාරය පැතලි කරන්න, නමුත් ඉතාම වැදගත් දෙයක්, ප්‍රස්ථාරය පැතලි කරාට පස්සේ ඇත්තටම රෝගීන් ගාන අඩු වෙන්නේ නැහැ. දැන් හිතලා බලන්න, මේ උලක් වගේ තියෙන මේ ප්‍රස්ථාරයේ යට තියෙන රෝගීන් ගානම තමයි මේ පැතලි ප්‍රස්ථාරයේ තියෙන. නමුත් වෙනස
ඒ රෝගීන් ගාන බොහෝම දීර්ඝ කාල සීමාවක් ඇතුළත් තමයි අපේ සෞඛ්‍ය පද්ධතියට ඇතුළු වෙන්නේ. ඒ කියන්නේ සෞඛ්‍ය පද්ධතියේ අර මං කිව්වේ ධාරිතා සීමාව කවදාවත් ඉක්ම වෙන්නේ නැහැ. ඔන්න ඕකයි ඉන්ෆ්ලුවෙන්සාවයි මේ වෛරසය අතර තියෙන ප්‍රධානම වෙනස. මොකද ඉන්ෆ්ලුවෙන්සාවෙන් ගොඩාක් අය ආසාදනය වෙන්න පුළුවන්. නමුත් ඒ ආසාදනයට ලක් වෙන්නේ බොහොම දීර්ඝ කාලයක් ඇතුළත. එහිඳ ඒ ප්‍රස්ථාරයේ බොහොම පැතලි. එහිඳ මොකද වෙන්නේ, අර ඉස්පිරිතාලවල ධාරිතා සීමාව ඉක්ම වෙන්නේ නැහැ. මේ කොරෝනා වෛරසයේ ඊට වැඩිය ගොඩාක් වෙනස්. දැන් අපි කොහොමද මහජනතාව හැටියට මේ ධාරිතා සීමාව ඉක්ම වෙනක වළක්වන්නේ? දැන් අපි ඒ ගැන කතා කරමු. ඒක ඇත්තටම කරන විදිය බොහොම සරලයි. පළමුවෙන්ම ඒක කරන විදිය, දැන් ඇමරිකාවේ මේකට කියන්නේ මේ සංකල්පයට සෝෂල් ඩිස්ටන්සිං කියලා. ඒ කියන්නේ සිංහලෙන් කියනවා නම් සමාජ දුරස්ථභාවය. දැන් ලංකාව වගේ සංස්කෘතියකට මේක බොහොම ප්‍රශ්නයක්. මොකද අපේ රටේ මිනිස්සු බොහොම කතාවට හුරුයි, එකතු වෙන්න බොහොම ආසයි. ඒ වගේ දේවල් තමයි පුළුවන් තරම් වළක්වන්න ඕනේ. ඒක ඇත්තටම කරන්නේ පුද්ගලයන් දෙදෙනෙක් අතර ගැටීමට, කිට්ටු වෙීමට තියෙන chance එක අඩු කරන එක. ඒ වගේම තමයි අපි අඩු කරන්න ඕනේ මිනිස්සුන් බහුලව එක්රැස් වෙන තැන්වල එක්රැස් වෙන එක වළක්වන්න ඕනේ. ඒක කඩේක වෙතත්, පන්සලක පල්ලියක වෙතත්, කොයි වගේ තැනක එක්රැස් වීම තමයි අඩු කරන්න ඕනේ. දැන් මම කිව්වා වගේම ඒක ඇමරිකාව වගේ රටක ලේසි කරන්න, නමුත් ලංකාව වගේ රටක කරන්න බොහොම අමාරු වෙන්න පුළුවන් අපේ සංස්කෘතිය හින්දා. නමුත් මේක බොහොම විශේෂ අවස්ථාවක්. අපිට මේ වගේ වෛරසයක් අපිට කවදාවත් තිබිලා නැහැ. ඒකින්ද අපි ඒක ඉතා වැදගත් බරපතල විදිහට සලකා බලන්න ඕනේ. මොකද එහෙම කරේ නැත්නම් ඒක අපේ ලංකාවේ ලොකු ප්‍රශ්නයක් වෙනවා. දෙවෙනි කාරණා තමයි අපි මේ බඩු ගන්නකොට කඩවල් වලින් ගිහිල්ලා ඊ අනවශ්‍ය විදිහට බඩු ගන්න එක නවත්තන්න ඕනේ. මොකද මේ රටේ දැන් උදාහරණයක් ඇමරිකාවේ තියෙන දෙයක් තමයි හැමෝම මේ වගේ දෙයක් ආවහම පුළුවන් තරම් කඩේට ගිහලා කඩේ හිස් වෙනකම් බඩු ගන්න හදනවා. ඒක කරන එක වැරදි. අපිට අවශ්‍ය බඩු ටික විතරක් ගන්නවා, කඩේ යන එක සීමා කරනවා. ඒ වගේම තමයි මේ මුඛ ආවරණ පාවිච්චි කරන එක බොහොම විශාල වැදගත් කාරණාවක්. අපි දැන් බැලුවොත් මේ වෛරසය සාර්ථකව මර්ධනය කරපු රටවල් දකුණු කොරියාව, සිංගප්පූරුව, නැත්නම් හොංකොං වගේ රටවල් බැලුවාම ඒගොල්ලෝ සාර්ථක කරපු පළවෙනිම දෙයක් තමයි මේගොල්ලෝ මේ මුඛ ආවරණ රටේ ඉන්න ජනතාවට පුළුවන් තරම් ලබා දුන්නා. නමුත් ඒ මුඛ ආවරණ පාවිච්චි කරනවා නම් උගකා හිතන්නේ ඒකින් Tamanට වෛරසය වැළඳෙන්න තියෙන අවස්ථාව අඩු වෙනවාද කියලා. ඇත්තටම ඒක නෙමෙයි වෙන්නේ. මේ මුඛ ආවරණ වලින් වෛරසය Tamanට වැළඳෙන තියෙන අවස්ථාව අඩු කරන එක නෙමෙයි වෙන්නේ, Tamanගෙන් වෛරසය තව කෙනෙකුට දෙන්න තියෙන අවස්ථාව අඩු කරන එකයි. ඒකට හේතුව වෛරසය අපේ ඇඟට ඇතුළු වෙන්න පුළුවන් මේ ඕන තරම් තැන් වලින්. අපේ නහයෙන් සහ මුඛයෙන් විතරක් නෙමෙයි, අපේ ඇස් වලින්, හමෙන්, ඒ වගේ තැන් වලින් වෛරසය ඇඟට ඇතුළු වෙන්න පුළුවන්. නමුත් මේ වෛරසයෙන් පිට වෙන්නේ නාසයෙන් සහ මුඛයෙන්. ඒකෙන්ද මේ මුඛ ආවරණයක් පාවිච්චි කරන එකෙන් හැම වෙලෙම වෙන්නේ ඒ වෛරසය තව කෙනෙකුට දෙන්න තියෙන අවස්ථාව අඩු කරනවා. ඊළඟට වැදගත්ම දෙයක් තමයි කරන්න පුළුවන් අත ඔසවීම. දැන් මේක බොහොම සරල දෙයක්, බොහොම සිම්පල් දෙයක්. හුඟක් අයට කිව්වම අත හොදන එක එච්චර ලොකු දෙයක් නෙමෙයි. නමුත් අත ඔසවීම තරම් වැදගත් දෙයක් නෑ මේ වෛරසය මර්ධනය කිරීමට. අත හොදනවා නම් හරියට පොඩ්ඩක් වතුරෙන් අල්ලන්න එක නෙමෙයි කියන්නේ. තප්පර 20ක්වත් වතුරෙන් හොඳට හොදන්න ඕනේ. ඊට පස්සේ අතේ සබන් කාලා හොඳට අත හොදන්න ඕනේ. දැන් අත හේතුවට පස්සේ කරන්න ඕනේ විශාලම වැදගත් දෙයක් තමයි මූණ, නහය, කට අල්ලන එක වළක්වන්න. මොකද වෙන්නේ උගක් වෙලාවට අපි දැන් දන්නවා මිනිස්සු එක්ක අත හේදුවේ නැත්තම්, නැත්තම් මොකක් හරි මේ වෛරසය තියෙන මොකක් හරි දෙයක් බඩුවක් ඇල්ලුවාට පස්සේ දන්නේම නැතුව මූණ, කට, නහය අල්ලන. එක්ක මූණ කසනවා, එක්ක කන කසනවා, එක්ක ඇඟිල්ල දානවා කටට, නහයට දානවා. දන්නේ නැතුව ඒ තමන් නොදැනුවත්මම ඒ වෛරසය ආපව ඇඟට ඇතුළු කරනවා. ඒක වළක්වන්න ඕනේ අනිවාර්යයෙන්ම. ඊළඟ කාරණය තමයි පුළුවන් තරම් ගෙදරට වෙලා ඉන්න මේ වෛරසයට අදාළ වෙන මොනෝහරි රෝග ලක්ෂණ තියෙනවා නම්, ඒ කියන්නේ උණක් තියෙනවා නම්, කැස්ස තියෙනවා නම්, ඇඟපත රිදෙනවා නම්, ඒ වගේ ඕන කාරණයක් තිබුණොත් මම පින්සෙන්ඩි වෙලා ඉල්ලනවා ගෙදරට වෙලා ඉන්න. ගෙදරින් එළියට යන්න එපා. මොකද ඒ එළියට යන හැම වෙලෙම ඒ වෛරසය තව කෙනෙකුට දෙන්න ඔබ අවස්ථාවක් ඇති කරගන්නවා. ඊළඟට මේ වෛරසයට අදාළ රෝග ලක්ෂණ තියෙනවා නම් අනිවාර්යයෙන්ම පරීක්ෂණවලට ලක් වෙන්න. ගෙදර ඉන්න අනිත් අයත් එක්ක තියෙන හුවමාරුව පුළුවන් තරම් වළක්වන්න. මොකද මේ හැම හුවමාරුවකෙම ඔබ නොදැනුවත්ම ඔබ අනිත් එක්කෙනෙකුට ඒ වෛරසය දෙන්න පුළුවන්. ඔන්න ඕවා තමයි වැදගත්ම දේවල් මේ වෛරසය වළක්වන්න කරන්න පුළුවන්. ඇත්ත වශයෙන්ම මේ වගේ වෛරසයක් ලංකාවේ ප්‍රචාර වෙනකොට අපි හැමෝම හිතන්න ඕනේ එක රටක් හැටියට, තනි තනි පුද්ගලෙක් හැටියට නෙමෙයි. මේක තමයි මම දන්න තරමින් ඇමරිකාවේ තිබිච්ච ලොකුම ප්‍රශ්නය. මේ වෛරසය ඇමරිකාවට ආපු වෙලාවේ කවුරුත් ගණන් ගත්තේ නෑ මේක බරපතල විදියට.
ඒක ඉද මොකද වුණේ ඉස්සල්ලාම දෙකක් තුනක් තිබුණා රෝගීන් ආසාධනය වෙච්ච, ඒක දහයක් වුණා, අසුවක් වුණා, දැන් දහ දහක් වෙලා. දැන් මේ වෛරසේ මර්ධනය කරන බොහොම අමාරුයි. අනික් කාරණා තමයි මතක තියාගන්න මං කිව්වා මේ වෛරසයට දවස් 14ක් ආයුෂ තියෙනවා. දවස් 14ක් තිස්සේ මේ වෛරසයේ ප්‍රචාරණය වෙනවා ආසාධනය වෙච්ච රෝගීන් මතින් කිසිම රෝග ලක්ෂණයක් නැතුව. ඒ කියන්නේ අපි හිටියොත් ලංකාවේ මේ ඉන්න රෝගීන් ආන වැඩි වෙනකන් මොනවා හරි ඇක්ෂන් එකක් ගන්න, එතකොට පරක්කු වැඩි. ඒකින්ද මම ඉල්ලා සිටිනවා ඕගලන්ට සියලු දෙනාම ලංකාවේ නම් පුංචි රට ආරක්ෂා කරන්න, ඇමරිකාවේ වෙච්ච වැරදි වලින් ඉගෙන ගන්න. මම බලාපොරොත්තු වෙනවා මම මේ කීප දේවල් ඔබට ප්‍රයෝජනවත් වුණයි කියලා. ඒ ප්‍රයෝජනවත් වුණා නම් ඉල්ලා සිටිනවා මේ වීඩියෝ එක නැත්නම් මේ කීප කාරණා දන්න හැමෝටම අවධානමත් කරලා දෙන්න. මම බලාපොරොත්තු වෙනවා මේ අධ්‍යාපනයෙන් ඔබ සෑම දිනාටම ලංකාවේ මේ වෛරසයේ ප්‍රචාරණය වෙන එක වළක්වන්න පුළුවන් කියලා. බොහොම ස්තුතියි.